හිතතුනි විරාමයකින් අනතුරුවත් නැවතත් මේ වැදගත් කතාබහත් එක එකතුන්ට ඇවි මේ බලාපොරොත්තු වෙලා ඉන්නේ. විරාමයකට යන්නට කලින් මම ඔබට කිව්වා අපේ වෛද්‍යාචාර්යතුමන් ප්‍රශ්නාර්ථයකින් කතාව හමාර කරේ කියලා. අපේ තුමන් ගාවට එන්නට සූදානමින් ඉන්නෝ ඒ ප්‍රශ්නාර්ථයෙන් අනතුරුව මොකද්ද කියන කාරණය පිළිබඳ කතා බහ කරන්න. නමුත් ඊට කලින් ශිරින් මහත්මයාත් එක්ක කතා බහ කරන්න අවශ්‍යයි. දියවැඩියා රෝගෙන් පෙළුනේ ඔබතුමීගේ මව. ඔබතුමිය දන්නවා ඉතාමත්ම හොඳින් කොහොමද අපේ වෛද්‍යාචාර්යතුමන් ඊට ප්‍රතිකාර කළේ, එතෙම රෝගය සුවතට හැරුණේ කොහොමද? අන්න ඒ ගැන පොඩ්ඩක් අපිට කියන්න. අම්මට දැන් අවුරුදු 29 ඉඳන් තමයි දියවැඩියාව තිබ්බේ. ඉතින් බෙහෙත් කරගෙන හිටියා දිගටම මේ දැන් මාස 4ක් වෙනකම්ම. ඉතින් එහෙම කිසිම සුවයක් තිබුණ නැහැ. අන්තිමට ඒ බෙහෙත් වලින් වකුගඩු දෙකම නරක් වෙලා අන්තිම තත්ත්වෙ හිටියේ. කියන්නේ හොස්පිටල් එකේ ඉඳලා අන්තිම ටිකට් කපලා එව්වා අම්මා එක්තැන් වෙලා රෝදපුටිය තමයි ගෙදර ගෙනාවේ. පස්සේ තමයි එහෙම තීරණය කරේ මේ ඩොක්ටර්ව හම්බෙලා අපි කොහොමද ඩොක්ටර් බාරගත්ත බය නැතුව අම්මා සුව කරලා දෙන්නම් කියලා. ඩොක්ටර්ගේ බෙහෙත් තරම් මාසයක් යනකොට අම්මා එක්තැන් වෙලා හිටියේ. කියන්නේ අමාරුවෙන් හිටියේ. ඇවිද්දා ඊට පස්සේ හරි සිහි කල්පනාවක් නැතුව හිටියා. කතා බහ කරා ඊට පස්සේ මේ ඩොක්ටර්ගේ බෙහෙත් වලින් මාස එකමාරෙන් පස්සේ ඔක්කොම ටෙස්ට් එක කරනකොට ඔක්කොම හොඳ අතට හැරිලා. වකුගඩු දෙකම 8.0 ගානකට නරක් වෙලා තිබ්බේ. ඩොක්ටර්ගේ බෙහෙත් වලින් මාස එකමාර යනකොට 3.0 ගානකට බැහැලා තිබ්බා. දැන් මේ වෙනකොට චෙක් කරොත් ඒකෙන් හොඳම තත්ත්වෙට තියෙන්නේ. දැන් රෝදපුටුවෙන් එදා ආපු ඔබගේ මව අද වෙනකොට ඉතාමත් මොද ශරීරයක් විදිහට ඉන්නවා. ඒ කියන්නේ S2ත් පෙනීම නැතුව තිබුණේ. ඩොක්ටර්ගේ බෙහෙත් වලින් S2ගේ පෙනීමත් ආවා. ඔව්. දැන් අද වෙනකොට සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරනවා කලින් හිටියත් වඩා අපිට. කලින් හිටියට වඩා හොඳට ඉන්නවා දැන්. මෙන්න මේ කාරණා ඔස්සේ අපි ඔබට කියන්න උත්සාහ කරන්නේ මෙහි තිබෙනා වූ යථාතත්වය, එහෙම නැත්නම් මේ රස වේදකම තිබෙනා වූ අපූර්වත්වය, එහි තිබෙනා වූ විශ්මය අපි මේ විදිහට තමයි ඔබට කියන්න උත්සාහ කරන්නේ. වෛද්‍යතුමනි, දැන් අර ප්‍රශ්නාර්ථය කලින් ආව ප්‍රශ්නාර්ථයට යන අවශ්‍යයි. මොකද දැන් ඔබ කියනවා හරිම මී පැණි කියලා කියන්නේ අමෘතයට කියලා ඔබතුමා කියනවා. දැන් අපි අහලා තියෙන විදිහට අමෘතය කියලා දෙයක් තිබුණා කියලා විශ්වාසයක් තිබෙනවා. අමෘතය කියලා දෙයක් අපේ ආදි මුතුන් මිත්තන් පාවිච්චි කළා කියලා අපි විශ්වාසයක් තිබෙනවා. හැබැයි වර්තමානයේදී අපිට අමෘතය කියන දේ පිළිබඳව තියෙන්නේ මේ විශ්වාසයක් පමණයි. අපි දන්නේ අමෘතය කියලා දෙයක් තියෙනවා කියලා. අපි හිතන්නේ මෙහෙම දෙයක් තිබුණා එච්චරයි. ඇත්තට ඔබතුමා කියන විදිහට තාමත් අමෘතය තියෙනවද? තියෙනවා. 96% පරාග ප්‍රතිශතයේ තියෙන මීපෙනි ළමයි අමෘතය. නිකන් නෙමෙයි ජීවන අමෘතය කියලයි සංස්කෘත භාෂාවෙන් ඍෂිවරු විසින් ලියා තිබෙන. බලන්න අමෘතයට තවත් එකතු කළා ජීවන අමෘතය. එතකොට මං කිව්වනේ ස්වභාවික මරණයක් නැත්තේ මීමසි රජිනට කියලා. මොකද සටනකින් තමයි මිය යන්නේ. එතකොට මීමසි රජිනගේ ආහාරය තමයි අවසානයේ රොයල් ජෙලි තමයි ජීවන අමෘතය කියන්නේ. ඒ කියන්නේ 96%ක් පරාග තිබෙන්න ඕන. එහෙම දෙයක් ලෝකේ නැහැ. අපි ඉදිරියේදී මේවා නිෂ්පාදනය කරනවා. මුත්‍රාවල සීනි අඩු කරන්න ඕනේ තරම් බේත් රස වේදකමේ තියෙනවා. එහෙනම් මුත්‍රාවල සීනි නිශ්චිතව නිට්ටාවට සුව කළ හැකි. කුමක් අරබයක්? මුත්‍රාවල සීනි පෙරියාමෙන්නේ මුත්‍රාවල සීනි බව දැනගන්න. පෙරෙන්නේ කොහෙන්ද? වකුගඩුවේ. එහෙනම් වකුගඩු ආශ්‍රිත රෝග තත්ත්වයක් මදුමේ. මදුමේහේ හරියට පාලනය නොවුනොත් ඔවුන් වකුගඩු රෝගීන් වන්නේ ශිරින් මහත්මියගේ කතාවෙන්ම තේරෙන්නේ. ශිරින් මහත්මියගේ මව නිසි ප්‍රතිකාරය, ඒ කියන්නේ මුත්‍රාවල සීනි අඩු කළවාම සියල්ලම සකස් වුණා. රෝදපුටුවෙන් නැගිට්ට හෙවිද්ද ඇස් පිනීම නැ පිනුම ලැබුණා. එහෙනම් මේ වැඩසටහනේ වඩා අර්ථවත් දී මා ප්‍රකාශ කරන්නේ මොකද්ද? නොබෙල් තෑග්ග ලැබිය යුත්තේ අපිටයි. රස වෙදකමටයි. පුද්ගල නාම නැහැ. රස වෙදකමට දිය යුතුමයි ලබන අවුරුද්ද. මොකද එන්සයිම දෙකක අක්‍රියතාවය නිසා ඇතිවන්නා වූ වකුගඩු රෝගයක් මදුමේ. මදුමේ සුවපත් කරන ඖෂධ පැත්තකට තබා ජීවන අමෘතයෙන්ම උත්තර දෙන්න පුළුවන්. ලෝකයේ සුඛිත මුදිත කරන්න පුළුවන් 96%ක පරාග අඩංගු නම් එම රොයල් ජෙලි ඉදිරියේ අපි නිෂ්පාදනය කරනවා.
නිෂ්පාදනය කරනකොට මෙම නිෂ්පාදනය කරන උදව් වෙන හැම කෙනෙකුටම ලක්ෂ 10ක් මාසයකට උපය ගන්නත් පුළුවන්. එක බෝතලයක් ලක්ෂ 10ක් වටේ. 196ක් පරාග තියෙන මීපැණි. අවුන්ස් 24 බෝතලෙ. එහෙනම් ලංකාවේ ඉබේම සුගිතම දිර වෙයි. ලෝක මිනිසුන්ගේ දියවැඩියාව. බහුබූත ලේවල සීනි අඩු කිරීම නෙමෙයි මුත්‍රා වල සීනි අඩු කිරීමෙන් සමස්ත බෞද්ධාතික ඖෂධ බෙලඳපළම උඩු යටිකුරු වෙයි මිනිස්සු සුවපත් වෙයි මිනිස්සු නිරෝගී වෙයි බුරු කතාවක් ලේවල සීනි අඩු කිරීම හොඳයි ඔය තුමනි අපිට තිබෙන්නේ ඉතාමත්ම කෙටි කාලයක් පමණයි මා ඒ කෙටි කාලය තුලදී ඔබතුමන්ගෙන් ප්‍රශ්නයක් අහන්න හිතුවා නමුත් මේ පැනයට පිළිතුර පෞද්ගලිකව මා දන්නවා නමුත් අපේ ප්‍රේක්ෂකයින්ටත් මේ කාරණේ දැනගන්න අවශ්‍ය නිසා වෙන්නේ මේ කාරණේත් ඔබෙන් අහන්නට හිතුණා. දැන් ඔබතුමන්ට අවබෝධය තිබෙන්නේ රසවේදකම පිළිබඳව පමණක් නොවේ. බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳවත් ඔබතුමන්ට සෑහෙන අවබෝධයක් තිබෙනවා. ඒත් එක්කම ඊට අමතරව යුනානි වෛද්‍ය විද්‍යාව මේ කියනෝගේ බොහෝ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම පිළිබඳව ඉතාම මනා පරිචයකින් ඔබතුමන් සමන්විතයි. මේ වේදකම පිළිබඳව මෙතරම් අවබෝධයක් තිබියදී රසවේදකමෙහි අපූර්වත්වය මෙහි තිබෙනා වූ වටිනාකම මෙහි තිබෙනා වූ හාස්කම පිළිබඳව ජාත්‍යන්තරයට පෙන්වන්නට ඔබතුමන් මේ වෙනකොට කටයුතු කරලා තියෙන මොන විදිහටද? බොහොම වැදගත් ප්‍රශ්නයක්. උදාහරණය අසාධ්‍ය ගන්නේ රෝග තියෙනවා. උදාහරණයක් විල්සන් ඩිසීස්. සුවකලේ අපි. ලයිම් ඩිසීස් LY එන්නේ අකුර. බළු මැත්තන් වෙනහල් ඇතුළේ ඉන්නවා. බටහිර රටවල් සුවකලේ අපි මේ වගේ සුවකල නොහැකියයි අසාධ්‍ය සම්මත ඇසෝසියේෂන් විතරක් තියෙන රෝගවලට ඇසෝසියේෂන් දාලා තියෙනවා. වෙබ්සයිට් වලට ගිහම බලන්න පුළුවන් මොනවද සුබසාධනයට කරන්නේ. අන්නේ සියලු රෝග අන්තර් ජාතික මට්ටමින් මේ වෙනකොට රසවේදකමින් සුවපත් කොට හමාරයි. අපිට තියෙන එකම එක විකල්පයයි. මොකද්ද විකල්පය? මුළු ලෝකෙ කෝටි 700ක් වන මානව වර්ගයාට සුබදායක පණිවිඩය අරන් යන එක පමණයි. එය කළ හැකි ඔබලාට මාධ්‍ය වේදින්ට සම්නිවේදන මාධ්‍ය ජාලයන්ට පමණයි. මිත්‍යාව ගුබුරා හරින් මුළු ලෝකෙම මානව වර්ගයා සුබපත් කළ හැකි එකම වේදකම රස වේදකම පමණයි. හොඳයි. ඉතාමත්ම කෙටියෙන් තවත් ප්‍රශ්නයක් අහන්නට බැරි නිසා අහන්නට හිතුණා මට මේ අවස්ථාවේදී. තවත් නොබෝ කලකින් ඔබගේම කියා රෝහලක් විවෘත වන්නට නියමිතයි. ඒත් එක්කම ඒ පරීක්ෂණාගාරයක් දක්වා වැඩි දියුණු වන්නට නියමිතයි. ලංකාවෙන් පටන් ගන්න මේ ගමන ජාත්‍යන්තරය දක්වා කොපමණ දීර්ඝ ගමනක් යාවිද? ඔබතුමන්ගේ දීර්ඝ ගමන යවන්නට කොතරම් උත්සාහයක් තිබෙනවද? ඉතාමත්ම කෙටියෙන් අපි සාක්ෂාත් කරගෙන අමාරයි. සියලු නීති රීති බැමි කඩාගෙන බාධක සියල්ල ජයග්‍රහණය කරගෙන ලෝකයේ අති නවීන බටහිර වෛද්‍ය තාක්ෂණය, ඒ කියන්නේ ඔවුන්ගේ ඉහළම උපකරණ අපි ගේනවා ලංකාවට. මගේ රෝහල පටන් අරගෙන මම හිතන්නේ ලෝකයේ අති දියුණුම PET ස්කෑන් යන්ත්‍රය අපි ගේනවා. කෝටි 32යි අපි ආයෝජනය කරන්න සූදානම්. නොපිරීලා අපි දෙදෙනා කරන අවසන් ව්‍යායාමයේ අපේ ජීවිත කාලේ මෙච්චරයි. ඉහළම තාක්ෂණය අපි ගේනවා. සියලුම තාක්ෂණය අභිවවාගෙන යන උපකරණ 37ක් අපි ලෝකෙට දායාද කරනවා. රෝහලාරා මන්ද ශබ්ද තරංග යවන්න පුළුවන් මනුෂ්‍ය ශරීරයේ සෙන්ටිමීටර් 5යි 5.5 ගෙඩි අඳුන ගන්න පුළුවන් PET ස්කෑන් එක කොහෙද තියෙන්නේ ලෝකෙ? තීනවද මවුන්ට් එලිසබෙත් රෝහලේ. ඊටත් වඩා අභිභවා යන ශබ්ද ප්‍රතිකාරයක් කළා සියලු රෝග සුවපත් කිරීම. ඔක්සිජන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් ඇතුළු ඔක්සිජන් කුටීරයක් තුල සියලු පිළිකා සුව කිරීමේ ක්‍රමවේදය. මෙවැනි විස්මය ජනක උපකරණ 37ක් ලෝකයට දායාද කරමින් එන්ජියෝග්‍රෑම් 100ටම තුරන් කරමින් තමන්ගේ හෘද වස්තුවේ බ්ලොක්ස් එන්ජියෝග්‍රෑම් නැතුව තමන්ට බලාගන්න උපකරණ අපි දැනටත් නිපදවලා අමාරයි. මෙවැනි විස්මිත උපකරණ 37ක් ලෝකයට දායාද කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිෂ්ක්‍රිය කරමින් මුළු ලෝකේ මානව වර්ගයාට රසවේදකම හරහා රසවත්ම සුවේ අපි ලබා දෙන බව පොරොන්දු වෙමි. අපගේ වචනමාලාව අවසන් කර. ඉතාමත් වටිනා ඉතාමත්ම අවධානයට ලක් කළ යුතු මාතෘකාවක් අද දවසේදී අපිට කතා බහ කරන්න හැකියුණා හිතවතුනි. අනාගත ලාංකීය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය ඒකකයන් වෙතට ලෝකයේම අවධානය යොමු වේවි කියන බලාපොරොත්තුවත් අප සතුව තිබෙනවා.
මොකද එතුමන්ගේ වචන තුළින් අපට ගම්ය වන්නේ අන්න එවන් කාරණයක්. ඉතාමත්ම හරවත් ඉතාමත්ම වැදගත් කාරණයක් අද දවසේදී අපිට කතා බහ කරන්න හැකියාවක් ලැබුණා. ඉතින් අද දවසේදීත් අපි මේ වැඩසටහන හමාර කරන්නටයි හිතවතුනි මේ සූදානම් වන්නේ. මේ කරුණු අප හරහා අප නාලිකාව හරහා ඔබට කියන්නට ඉතාමත්ම දැවැන්ත වෙහෙසක් මහන්සියක් ගත්ත අපේ රස වෛද්‍යාචාර්ය ලලිත් කුලරත්න වෛද්‍යාචාර්යතුමාට ඉතාමත්ම ගෞරවණීයව සමුදෙනවා. අද දවසේදී ඊතරම්ම වටිනා කතා බහක් අපිට කරන්නට හැකියාව ලැබීම සම්බන්ධයෙන් එත් එක්කම ෂෙරින් මහත්මිය ඔබතුමියටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමිය අපේ වැඩසටහනට ඉතාමත්ම හොඳ දායකත්වයක් ලබා දෙමින් මේ කරුණු ඉතාමත්ම සාක්ෂි සහිතව සනාථ කරන්නට අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන් ඔබතුමියටත් අපගේ ගෞරවය පිරිනමනවා. එත් එක්කම හැමදාමත්ම වගේ අපේ වෛද්‍යාචාර්යතුමන් පසුපසින් සිටිමින් ඉතාමත යෝධ ශක්තියක් වන යෝධ සෙවණැල්ලක් වන රස වෛද්‍යචාරිණී චන්ද්‍රිකා අල්ගම කුලරත්න මැතිණියවත් ඉතාමත්ම ගෞරවණීයව මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. එය මතක් කළ යුතු කාරණයක් නිසා වෙන්ම ඔබට මතක් කරන්නම් අපේ වෛද්‍යාචාර්යතුමන්ව සම්බන්ධ කරගන්නට හැකියාව තිබෙනව මාර්ගයන් පිළිබඳව 0094 112 622 822 0214 112 822 දුරකථන මාර්ගය ඔස්සේ සම්බන්ධ කරගැනීමට හැකියාවක් තිබෙනවා. ඒත් එක්කම වෙබ් අඩවිය ඔස්සේ එතුමන් පිළිබඳ දැනගැනීම හැකියාවක් තිබෙනවා. රස වෙදකම පිළිබඳ දැනගැනීම හැකියාවක් තිබෙනවා. www.midirasa.com ඔස්සේ www.midirasa.com ඔස්සේ ඒත් එක්කම අංක 82 ගාලුපාර ගොළු මඩම හන්දිය මොරටුව අංක 82 ගාලුපාර ගොළු මඩම හන්දිය මොරටුව කියන ඌ ලිපිනේ ඔස්සේත් ඔබට ලිපි මාර්ගයෙන් හෝ එතුමන්ව පැමිණ හමුවීමේ හැකියාවකුත් තිබෙනවා කියන කාරණය සඳහන් කරන්නටම අවශ්‍යයි. ඉතින් හිතවතුනි අද දවසේදී සමුගෙන යන්නට සූදානම්න්නේ මේ අඩහෝරාව කාලයක් පුරාවට ඉතාමත්ම සාරවත් කතා බහක් අපට කරන්නට හැකියාවක් ලැබුණා. ඉතින් සමුගන්නා මේ ලෙසින් ඔබට සුවබර දිවියක් ප්‍රාර්ථනා කරමි. අවුරුදු 2යි පුතා රෝග තත්ත්වෙකින් පුතා මිය ගියා. අපිට ඒ තත්ත්වෙ ටිකක් දරා ගන්න අමාරුයි. නමුත් පුතාගේ මළගමට සහභාගී වෙච්ච කෙනෙක් මට කිව්වා මේ වෛද්‍යතුමා ගැන මෙහෙම වෛද්‍යවරයෙක් ඉන්නවා පොඩ්ඩක් ගිහිල්ලා සාකච්ඡා කරලා බලන්න කියලා. මම ඒ වෙනකොට ගොඩාක් මේ රටේ වෛද්‍යවරු ළඟට ගිහිල්ලා තිබිච්ච නිසා කියන වෛද්‍යවරු ළඟට මම ගියා. ඒ නිසා තව මට එක දරුවෙක් හරි බේරගන්න ඉන්නවනේ කියන අදහස නිසා මම මෙතුමගාවට ගියා. ඊට පස්සේ මෙතුමා මට කිව්වා බය වෙන්න එපා. එක දරුවෙක් ඉන්නවා මේ දරුවගේ මේ අපිට තම ඇඟට ඇතුල් කරලා රිවර්ස් කරන්න පුළුවන් පරම්පරාවක් අපි. මම මගේ ජීවිතේ මම අදහන දෙවිවරුන්ගෙන් එක්කෙනෙක් කියලා මම එතුමව ඒ වෙලාවේ පිළිගත්තා. එතුමගේ වචනේ විශ්වාස කරලා මගේ අනිත් දරුව බේරගන්න මෙතුමාගේ වචනේ විශ්වාස කරලා මම එදා ඉඳන්ම මට දවස් දෙකෙන් දෙකට එනික මං කිව්වා